අනගාරික ධර්මපාලතුමා 1926 දී කළ ප්‍රකාශයකින් මෙය අවසන් කිරීමට බලාපොරොත්තු වෙමු. සිංහල බෞද්ධයිනි අවදිවව් මේ අහපල්ලා. මහජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම තියෙන දුර්වලකම් නිසා. ජාතියක් බේද බින්න වුණොත් ඒකෙන් ප්‍රයෝජන ගන්නේ අනික් සුළු ජාතීන්. එතකොට සුළු ජාතීන් තව තවත් ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙනවා විතරක් නෙවෙයි, මහජාතියේ ඔළුවට අත හොදන්නත් වෙනවා. අපේ සිංහලයට වෙලා තියෙන්නේත් ඒක. උඹලා වංශේ කබල් ගාපල්ලා. අරු ගොවිගම, අරු තුරාවේ, අරු කරාවේ කිය කියා හතර පැත්තට බෙදිලා, උඩරට පහතරට කියලා දෙපැත්තට බෙදිලා, දේශපාලකයන් බදාගෙන පක්ෂවලට බෙදිලා, උඹලගේ හාමුදුරු ගොල්ලොත් කරන්නේ ඔය ටිකමයි, නිකායවලට බෙදිලා, බන එක එකාගේ භුක්තියට ලියාගෙන, උඩරැටියෝ පහතරටට දීග තුලා දෙන්නේ නෑ උම් පහතයෝ කියලා, ගොවිගමයෝ දුරාවන්ට දීග තුලා දෙන්නේ නෑ වංශය අඩුවෙයි කියලා, වලව්ව බදාගෙන එකම ජාතිය මිනිස්සු අත පල්ලෙන් වැටුණු ගානට, ඉදුල්බත් ඇට ගානට ගණන් අරන් හිටපල්ලා. උඹලට වරදින කල් උඹලම දන්නේ නැහැ. උඹලගේ වතු පිටිවල කහමිලිය වවපල්ලා. ඒක කොස් පැලයක් වී ඇටයක් හිටවන්නේ නැතුව සුද්දගේ පා පිටි ටික එනකල් මුහුදට කටබලිය පල්ලා. උන් උඹලට බජිරි දීලා උඹලගේ සම්පත් ටික හූරගෙන උන්ගේ රටට ගෙනියන එක උඹලට පේන්නේ නෑ. ගෙදර එලවැස්සිගේ කිරි ටික විකුණලා දෙමළගේ තූත්තු කුඩියෙන් එන කරවල කෑල්ල කාපල්ලා. දයාවතීලා ඩල්සිලා වෙලා, පියදාසලා පීටර් වෙලා බලාපල්ලා මරක්කලයෝ දිහා. උන් එක අනුන්ගේ නමක් අරගෙන තියෙනවද? බලාපල්ලා දෙමළු දිහා. උන් අරන් තියෙනවද උඹලගේ නමක්? උඹලා මස් කෑල්ලට ආගම වෙනස් කරලා සැප විඳින්න හීන බලාපල්ලා. ජාතියක් ජන්මයක් නැති උන් ගානට වැටිලා, සුද්දට දෙමළට තම්බියට බැලකම් කරන නිවටයන් වෙන ගානට වැටෙන දවස වැඩි දවසක් නෑ. කෝ උඹලට තිබිච්ච ප්‍රෞඩ ඉතිහාසය, කෝ උඹලගේ සංස්කෘතිය, කෝ උඹලගේ මනුස්සකම, ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩගෝස්තරේට උඹලගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කලක් යන්න ඉස්සෙල්ලා දෙමළු කියයි යාපනේ උන්ට අයිති කියලා, මරක්කලයෝ කියයි මඩ කලපුව උන්ට අයිති කියලා, ඊට පස්සේ කියාවි මේක මරක්කල දෙමළ රට කියලා පැනපල්ලා මුහුදට. ඊට පස්සේ අනෙක් ජාතීන්ට දොස් කියන්න එපා. උඹලගේ ජාතියේ දුර්වලකම් ගැන හොයා බලලා දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා. දැන් සුද්දා උඹලට නිදහස දෙන්න යන්නේ උඹලට ආදරයකින් නොවේ. උන් හිතන් ඉන්නේ ලංකාව උන්ගේ තේවත්ත කියලා, උන්ගේ අන්තක්පුරේ කියලා. තේවත්ත වටේ සුද්දන්ගේ පැටවුබෝ වෙනකොට උඹලට හරි ආඩම්බරයි පාට සුදු හින්දා. මරක්කලයන්ට බැලකම් කරන නිවට ජාතියක් වෙන ගානට වැටෙනවා ඒකාන්තයි. බේද බින්නකම් කුල මල පක්ෂ බේද බලතණ්හාව දැම්මම අයින් කරගත්තේ නැත්නම් උඹලා ජාතියක් හැටියට අන්ත පරිහානියට වැටෙන දවස වැඩි ඈතක නොවන බව මතක තියාගනිල්ලා.